මහිතන යදවසේදී රටපුරහහා ෘතය සම්ති ක්‍රාමාර්ගයක් දියත්තුනා. ඒ ෘතය සම්ති ක්‍රියාමාර්ගය අපි යෝජනා කරගත්ත විදියට ඉතා සාර්ථකව නිමකරා. විශේෂයම අපි දැක්කා ආණ්ඩුවේ ෘතිය සමිති අධ්‍යක්ෂක ජනරාල් අප මේක වැදගත් වෙන්නේ අපේ බදු මුදලේ නඩත්තුව එෙන තනතුරක්කේක. ෘති සමි ප්‍රශ්න විසඳන්න තමයි ඒ තනතුර තියෙනවනන් තියෙන්න්න ටඕනේ තොට ඒ ප්‍රශ්න විසඳනයක කොහොම වුණත් ආණ්ඩුවට ලනු දෙන ආකාරයේ මාධ්‍ය ප්‍රකාශ කිහිපයක් කරලා මේ වර්ධනය අසාර්ථකයි කියන්න බ්ලොකු උත්සාහයක් ගත්තා. ද මේක අපිට වැදගත්වෙන්නේ ප්‍රකාශවල නෙවෙයි ලංකාවෙන්න සියලු ෘත්තය සමිති එකතු වෙලා. ආ්ඩුවෙන් එහමනැත්තන් රජයෙන් එමනැත්තන් තමන්ගේ පාලකයාගෙන් ප්‍රශ්නයක් කියනකොට ඒ ප්‍රශ්නය විසඳන්න මැදියත් වෙලා ඒ මිනිස්සුන්ගේම බදුමුදරෙන් අඩත්තුවෙන කාර්යාලයකඉන්න ප්‍රධානයක් කියනවා ඒ ප්‍රශ්නය විසදන් එපා කෝගොල්ලො කරාද කිය ැ ඒ කියන්නේ අපිට අපි මහජනතාවගේ පැත්තෙෙන් තියෙන වගකීම සැලකිල්ලට අරගෙන සංකේතාත්මක අපේ විරෝධතාවේ පළකරනකොට ය ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැත්ත එහෙම දේශපාලන හයියෙන් වරින්වරගිය මහත්තෙක් කියනවා එහෙම එකක් කරන්න ඕනෑ සකේතාත්මක එක නෙවේ යෝනි අපිට ලොකු එක ඕන. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේරටේ බෘතිය සමති ව්‍යාපාරයේ විදිහට අන්නන්නේ කියන එක කරලපෙන්න්න දැම් මේ මොකාට දෙන්න දන්න කියලා අපිදන්නු. අපි දැක්කා බෞද්ගේ දවසක උද්ගෝෂණයක් ඉතා පටු පාරක හිර කරලා. ඒ පාරය තුළේ උඩිං කදුළු ගෑස් ගහල අ ඉතා අමානුෂික සාමාන්‍ය ක්‍රමවේදෙන් බැහැරව එක කරලා අවසාන වශයෙන් මනුස්සෙක් මියගිහාම ඒ උද්ඝෝෂණය කරපු අඇය තමයි වැරදි කියලා කිය. ඒවාගේ යේ තියන ප්‍රකාශයත් අපට වැදගත්. සෞඛ්‍ය සේවාවේ වෘතිය සමිති. රෝගීන්ට තියන වගකීම බාරරගෙන රෝගීන්ගේ හානිකර තත්ත්වයන් අවම කරගෙන තමන්ගේ විරෝධතාවය පළකරන කොට ආණ්ඩුවමෙන්ුවෙන් කතා කරන ෘතිය සමති අධ්‍යක නරා කියනවා අරිට කරනෑග දැන් අපිට කියන්නේ මෙට සසිල් වෘර්තිය සමතිය එකතු වෙලා හින්න මේ වෙලාවේ අපි වර්ජනයක් කරලා. මේ මනිස්සු එකපිට එක මැරෙන්ඩ අරින්ඩ කියන එකද අපි දන්නවා ඒක තමයි මේ කියල ඊට පස්සෙ මොකක්ද කියන්නේ වර්ජනය හින්ද තමයි ැරුණි කියලා කියලා තමන්ගේ ගතමට එක හදාගන්න වැඩකටයන් නමුත් අපිට තියෙනවා ප්‍රශ්නයක් මේවෙලාවේ ආණ්ඩුවට මේ සේවාවන් පවත්වාගෙනයන්න වශෙන්නෑ මේ සේවාවන් දැනටම සියට හැත්තාවක් ඉදිර නතර වෙලාතිය. මිනිුස්ු හිතාගෙන ඉන්නවා තියෙනවා කියලා එවන්න නෑ එනිසා අපිට මේ විදියට ආණ්ඩුවේ මර්ධනයන්ට තර්ජනයන්ට සහ. අතහැර දැමීමමොල්ට ලක්කරගෙන මේ සේවාවන් පවත්වගෙනයන්න බෑ නිසා ප්‍රධාන වශයෙන් අපි මේ මහජන සේවාවන් සෞඛ්‍යධ්‍යාපන ඇතුළ මහජන සේවාවන්ට කරලාතියෙන වැරැද. එම ඇත්තම් මේ සේවාවන් පවත්වාගෙන යන්න බැරිවිදියට කල තියන වැරද්ද නතරකරන්න. සෞඛ්‍ය සේවාාවට අවශ්‍ය අවසධ ටිකනෑ. ්‍රදි ක්‍රියක ටින සෞඛක්‍ය සේවාය සැපයුම් පද්ධති අඩාල වෙලා මේට උත්තර හොයන්න පුළුවන්ගේ උත්තර හොයන්නෑ ති මෙන්න මේක සඳහා අපි අපේ ඊළඟ වර්ජනය ඉලක්ක කරගන්න. ඒවාගේම විදුලිය ගත්තාහම මේ රටේ අඩුවෙන්ම විදුලිය පාරිභෝජනය කරම් අත්‍යවශ්‍යෙන්ම විදුලිය පාවිච්චි කරන්න ඕනේ යුනිිත් ගානක් පාවිචි කරන්න ට තමයි වැඩියම් බඳ ගලද ඊට මේ බදුගහිල්ලේ ප්‍රණ තාව ගත්තත්. අවම වැටුපක් ලබනායට ගත්ත බැංකුනායට පොලි වැඩි කරන. සියයට පහලවක් තියෙන වැටු පෙන් කපනවා. ඊළඟට දව ආදායම් බද් දෙ කියලා තව එකක් කපනවා. ඉට පස්සෙ අපි බඩුගන්නකොට වැඩ් කියලා තවය එකක්ගෙවු. එතකොට ජාතින්දර මුල්ලේ අරමුදල පවා කියනවා මානුෂික මෙහෙවුමක් කරන්න අඩු ආදායම් ලාබයාට රට බංකොලොත් වෙනකොට ඔහු තියදි විහානි කර ගනිී. ඕු ංකොත්තුන හම විධ තීරණ ගනි ඒ සඳහ වැඩපිලි වරක්කවදනගේලා හැබැයි රනිල්වික්‍රමසිංහගේ ආණ්ඩුවට එක තේරෙන් මෙෙත් නෑ එනිසා අපිඉතා පැහැදිලියෝ කියනවා රටේ ෘසේ සමි ැගක තුවෙලා ඉන්න රනිල් වික්‍රමසිං හත්තඇයට ඔන්න හැමදෑම් රදගත්ත වගේ ඔය වටේන්න ෘතිය සමිති කියලා කෝම් බටිකක් පන්සිී අදදාහක්ගෙනල්ලා තේදීල කණ්ඩදීලා පෙන්නෙ එකට රැවටෙන්න්න රැවැටිලාර කලින් කරගත්ත වගේ චන්ද තිද්හක් පත්නතුව ගදරයන තැන හදාගන්න මොකද එයා දන්නන්නේ මේරට බිමේන්න ෘතිය සමති මොනවාද, මේරට ඇත්ත වෘතිය සමති මොනවාද කෝම්ඹ මනොවාදගේ. එඇඳද අපි කියනව කරුණාගල්ල ඕන්න රැවට එන්න අපි කරලා පෙන්න්න. හරි එනිසා අපි සියලු දැනායකතු වෙලායින්න ස්තුූතියි ඒකට මෙරටේ දේශපාලන පක්ෂ බේදයකින් තොරව ෘර්තිය සමිති බේදයකින් තොරව වෘතිමය බේදයකින් තොරව අපි සියලු දෙනාය එකතු වෙලා අපි ලෑස්ටයේ අබියෝග භාරගන්න ඇබයි අපිට මේ වෙලා වෙරට අමාරුව දානන්න වශ්‍යනෑ. අපි දවස් හතක් කල් දෙනවා. ඒ දවස් හත ඇතුළ අපි උද්ඝෝෂණ ව්‍යාපාරවලට විතරක් යනවා සේවාවන් අඩාල කරගන්නේ නෑ. එනිසා ඔළුවට තට්ටු කරලා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ලෑස්සි වෙන්න එම උනේ නැත්තං අටවැනි දවෙනකොට මෙ රටේ සියල්ලු සේවාවන්න එක්ක, අපි වර්ධන ක්‍රියාමාර්ගගේකටයනවා ඒගේ අට පස්සෙ ඔය වටේ ඉන්න කණ්ඩෑමෙන් හන්න දැං මොකද කියන්නිකය. ඒකට අපි ලෑසි එනිසා අපි නැවත කියනවා. මේරට නැවත අමාරුවයේ වට්ටන් අපිට අවශ්‍යෙන්නෑ. ඔය ළඟයින්න හංචයිලාගේ කේවට්ටන්ගේ උපදෙ සරගනක නැවත නැවත කියරලා මිනල බලන්නන්න්න එපා එම බලන්ඩ හැදුවත්ත අපිට කරලා පෙන්න්නන්න වෙනවා. අපි මේ කරලා කරන්න නැත්තෙ කරන්න බැරිනිසා නිවේ කියයන එක මතක තියාගෙන දවස් හතක් ඇතුත අපිට මේ ප්‍රශනෝඩ උත්තර දෙන්න උත්තරදුන්නන්නේ නැත්තං අපි පටන්ගන් අරගලය උත්තර ලැබෙනකා නවත්තන්නෑ කියනෙ කත්මතක්ක. චත්‍ර කාලගින් දද බදු පැඩිකිරීමසා දීවන බර දරාගන්න දරුව මේ උදඝෝෂණ කරන්න පටන් කර මහිතනය අපි බොහ කාලයක් බලාගෙන හිටිය අපි රටට දේශපාලන පරිවර්තනයක් ඕනි කියලා අරගල කරපු අය එකඒ තැන්ගෝල තකොට අපි ඒකත් එක්ක වෙච්ච පරිවර්තනයට තිරදීල බලාගන හිටිය නමුත් අපිට පේන්නේ පරිවර්තනය ඇතුළේ පරිවර්තනය වුණේ රටේ දේශපාලනය නෙවෙයි රනිලි ක්‍රමසිං මහත්තක දේශපාලන ඒ මහින්දරාජ පක්ෂට එහා ගමනක් ැනවා මර්ධනය කරනවා තර්ජනය කරනවා. පාර්ලිමේන්තුවේ විහිලු කරනවා ඒවත් ද්‍යත් අපි ටිකක්කල් බලාහිතය ඇති ැඩි කාලයක් නෑ අපි තීරණය කරන්න වෙලා මේ යන ගමන හරිනැහැ කියලා මහිතන අපි මාසයක වගේ කාලයක් ඇතුරට සියල ෘතිය සමි එකක තැංල කතා කරල දන එකතු වෙලා තියනවා දැන් අපි මාසයයක් ඇතුද සියලු දෙනාක ගොුණුව කට රර්ගන තියෙන. අපි කියනදන්නේ අපි ැල් ලෑස්ති ඕනේ රගලේක. දැන් මීට පෙරත් මීට පරත් දැබන්ත විරෝත්ධාවයක් කර. දැ ඒයේ දිනයේදීත් දැබන්ත විරෝත්තාවය. දැන් ආයි ඔබතුමල්ලා අටගදත් කරන්න යන. මොකක්දමකි ප්‍රතිඵලය දැන් විරෝත්තාාව කරාට කෝ කිමදයක් ලැබෙන් නෑ. ම ප්‍රතිඵල අපිට ලබාගත හැකි නමුත් අපේ ගෘති සමති සදාචාරයක් තියෙනවා අපි ආ්ඩුවක් එක කේවල් කරන්නේ ක්‍රමානුකූල. එතකොට ඒකට ආණ්ඩුව කොච්චර සංවේදීද කියන එක මත තමයි, අප ඊළංක්‍රිය මාර්ග තෝරයි අපි ඊය දවසේ ආණ්ඩුවට පෙන්වා අපි එකතුවෙලා මහජනතාවගේ සේවාවන්ට හානියක් වෙන්නේ නැතුව අපේ විරෝධාව කොහොඳ පල කරන්න කියර. එතකොට ඒකද ආණ්ුව ප්‍රතිචාරය අපි දැක් ආන්ුවේ අපේ බදදුමුලින් නදත්වෙන හෘසේ සමති අධ්‍යක්ෂ ජනලාාල් වගේ අයව දාළමුකද්ද කරේ කියලා අපි දැක්ක. ඉදැන් එගොල්ල තාමල ෑස්තිනෑ මේක සාකච්ඡා කරන්න තුර අප ෘරස සම්තියක්කදියට හැමිලාෑම අඩුට තර්ජනය කරන්නනෙවෙේ උත්සා කරන්න සාකච්ඡා කලලා ප්‍රශස්්මි සඳගන් සාකච්චා කලලා ප්‍රශ්මි සඳන්න්න අපේ උපරිම මහන්සිේිගන්න. එක තමයි අපි පෙන්නලදීන් මෙතරින් හටත් ක්‍රියාමාර්ගෝන්න ඒ ක්‍රියාමාර්ගෝල්ට අපි ලෑස්ති ඒකට අපි කල්ගන්නවාඒ ප්‍රශ්නයක් නෑ මකද අපම ප්‍රශ්නයක් විිඳගන්නට කාල ඕනෙ අපි නිවැරදිී කලා මෙරටේ මිනිස්සු තීරණය කරන්නත් ඕෝන තේනිසා අපි ක්‍රමාණුකූලව අපි ලියුල්ලෙව්වා අපි සාකච්ඡායිල්වා අපි සංකේතවිදියට උද්ඝෝෂණ කරා අපි සේවයෙන් ඉවත් පීම් කරා අපි ඔක්කොම එකතු වෙලා එකක් මමාරමුණනකින් ඉල්ලීම් පහක් හෝ හයක් කදාගන දැන් ආ්ඩුට ගෙල්දනවා මේ වැරදිීමක සාචා කරන ර ිටම් සිහ නාාදිපතිවරයටට තයාදාපු හචීලටත් ඒක තේරන්නේ නැත්තං අපිට ඊළඟ ක්‍රියාමාර්ගයට යන්න වෙන අපි ඒකට ලෑස්ට. අටවෙන්න මොක්දවෙන්න තොට. ඉතාම පහැදිලියූ අපි මේ මොහොත වෙනකොට සියලුම ෘතයේ සමි පක්ෂ පාට බේදයකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගයටට යන්න ලැස්ට වෙලයින්න ඒට හා තව ක්‍රාමාර්ගය කවශ්‍යන ඒකත් අප සාකච්ඡා කරමින්න්න. ලග ගේ සහභාග වෙන්න නැත්තේస సం ද్ ర్త ం හි ం ද్ පති කාර ෘత ම කිය හ ෘర్త මදි කිය ో య රාජ అర్ త. වැඩර් පැහැදිලියොම අපි වෙන්වෙන්ව හරි එක්ව හරි වැඩවර්ජන සංකේ වැඩවර්නයකට තමයි මේ වෙලා වැඩ කටිතු කරමින් ිය. සෞඛකේවාව සම්පර්ණය සූදාන අනිකුත් සේවාවන් දැනට තමන්ගේ සේවාන් පිබඳව වසාකච්ා කරමින් න්න නමුත් මුලිකතාවයක් තියන අට වෙනි පොදදු්‍රිය මාර්ගයකටය. ඇත පෙන්ද වෙනක කාලසීමමවත්්‍යයනත් ඒ කාල ස ම තුලද උමුතුමල් රජය මොහරග පිලික් කරනද. අපි ෘතියේ සම විධ සංවිධාන වෙන්වෙන් වශයනුත් එක්වල්ත් ෘර්තිය සමිති විදියටත් ලිකිතව. ඒ අමාත්‍යංශවලටත් ජනාතිපතිරට ඉල්ලිම් ඉිදිරිපත් කරල තියනවා.ඒවගේම අපි ඉදිරි දින හතක කාලය ඇතුළට උද්ගෝෂණ ක්‍රියාමාර්ග ගණනාවකින් මෙ නැවත මතක් කරන්න බලාපොරොත්තුවයනවා ඒ දින හතක කාලය ඇතුට අපි ඕනෑමකින් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා. ඇැට උත්තරේ ඔය විදියට උද්දච්චව කටයුතු කරන එක නම් අපිට ක්‍රියා මාර්ගයකට යන්න වෙනවා යිති මේ වගේ තත්වයක් යටතේ මෙහම මනිස්සුව එකතුවෙලා යිද මේහම මනිස්සන්ගේ විරෝධයක්ත්තිය ඇදදිී නතාවගේ මැන්්ඩේට් එකක් නැතුව පත්තච්ච නනාධිපදිවරයක් ජනතාව පිලිබඳව කිසිදු තකීමක් නැතුව මනිස්සුන්ගේ හට පිඳව කිසිදුව දසක් නැතුව මේ අන්ඩ යන ගමන්න මොනය වගේ කදද කියලා නිවීක්ෂණය කරන්න. මේක වෙනත් ප්‍රශ්නයක් වෙන්න තුළුවන්ගේලා අපපි කියනවා. මොකද අපිට අදාගන්න බෑ ඇයිකට ඇහුන්කන් දෙෙන්නේ නැති උද්දච්ච සභාවයක් හදාගත්තේ අර ආසියාවේම ඉන්න මහා ප්‍රජාතන්ත්‍රවාදයා සුපිරිි ප්‍රජාත්‍රවාදය යකිව ජනාධිපති කෙනෙ කටේ ඉන්න පොට කිය.